ආයුබෝවන් සුබ උදෑසනක්. ස්වාධීන රූපවාහිනි සේවයේ මෙහෙවන තක්ෂලාව භෞතික විද්‍යාව වැඩසටහන් මාලාවේ 6 වෙනි පාඩම අප අද දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම පළමුව මූලාරම්භ කරන ලෙස අර්ජුන් සර්ට ආරාධනා කරනවා. ඔව්. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තාපය පිළිබඳවයි. තාපය යනු ශක්ති විශේෂයක්. ඔබ දන්නා පරිදි වෙනත් ශක්තියින් දැස සඳහන් කළොත් චාලක ශක්තිය, විභව ශක්තිය සහ අනෙකුත් ආලෝක ශක්තිය, ධ්වනි ශක්තිය මෙන්ම තාපයද ඉතා වැදගත් ශක්ති විශේෂයක් සහ තාපය පිළිබඳ හැදෑරීම ඉතා වැදගත් සංකල්පයක් භෞතික විද්‍යාවේ අප යොමු වන. මේ යටතේ අප මුලින්ම සාකච්ඡා කිරීමට එළඹෙන්නේ උෂ්ණත්ව මිතිය සහ උෂ්ණත්ව මිතික ගුණ පිළිබඳ. උෂ්ණත්වය යනු තාපයේ තාපය, තාප ශක්තිය කිසියම් වස්තුවක පැවතෙන ආකාරය පිළිබඳ අදහසක් ලබා ගැනීමයි උෂ්ණත්වයේ යටතේ අප සිද්ධ කරන්නේ. මේ සඳහා අප උෂ්ණත්ව මානයන් භාවිතා කරන ලබන උෂ්ණත්ව මිනුම් ලබා ගැනීම සඳහා උෂ්ණත්ව මානයන් භාවිතා කරනවා. මේ අප සඳහන් කළොත් එහෙම උෂ්ණත්ව මානයන් මොන මොන උෂ්ණත්ව මානයන් අපිට පාවිච්චි කර හැකිද කියලා? ඔව්, ඇත්තටම දොළ පුතාලා දැනගත යුතු මෙහිදී උෂ්ණත්ව මානයන් කිහිපයක් අප මෙහිදී භාවිතා කරනවා. එකක් අප දන්නා වීදුරු ද්‍රව උෂ්ණත්ව මානය, අනික නියත වායු පරිමා උෂ්ණත්ව මානය, අනික නියත වායු පීඩන උෂ්ණත්ව මානය, ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව මානය හා තාප විද්‍යුත් යුග්මය. මේදී ඉතාමත් වැදගත් වෙනවා මෙමෙ උෂ්ණත්ව මාන භාවිතයට ගන්නේ එක් එක් වාසි අවාසි හා ප්‍රයෝජන යටතේ. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඇතැම් උෂ්ණත්ව මානවල කෙලින්ම පාටාංකයක් ලබා ගන්න පුළුවන් සමහර උෂ්ණත්ව මාන ඉතා සංවේදීභාවය වැඩි, සමහර උෂ්ණත්ව මාන ඉතා කුඩා ස්ථානයක පවා උෂ්ණත්වය මැනගන්න පුළුවන් තාප විද්‍යුත් යුග්මය වැනි උෂ්ණත්ව මාන. මේ සඳහා උෂ්ණත්ව මානයන් විවිධ විදියට අපට විවිධ අවස්ථාවලදී භාවිතා කළ හැකි. මේදී උෂ්ණත්ව මාන සැකසීම පිළිබඳ ඔබට අවබෝධය තිබිය යුතු උෂ්ණත්ව මානයක් කෙලෙසද සකසා තිබෙන්නේ සහ උෂ්ණත්ව මානය සැකසීම සඳහා කිනම් ගුණයන් භාවිතා කරනවද යන්න මෙහි සඳහන් කර තිබෙන උෂ්ණත්ව මිතික ගුණයන් භාවිතා කිරීම. උෂ්ණත්ව මිතික ගුණයක් යනු කුමක් දෙහි වැදගත්කම? උෂ්ණත්ව මානයක උෂ්ණත්වය සමග වෙනස් වන ගුණය, විචලනය වන ගුණය අප හඳුන්වන උෂ්ණත්ව මිතික ගුණය ලෙස. එහිදී ඉතාමත් වැදගත් වෙන උෂ්ණත්ව මිතික ගුණය තෝරා ගැනීමේදී එම ද්‍රව්‍යයක් තෝරා ගැනීම උෂ්ණත්ව මිතික ගුණයේ පවතින ගති ලක්ෂණ දුලපතලා දැනගත යුතුයි. උෂ්ණත්ව මිතික ගුණය සෑම විටම උෂ්ණත්වය සමග ශ්‍රේකීය සිතයක් විය යුතුයි. ඒ ලෙසම එය සන්තතික සිතයක් බව දුලපතලා හොඳින් තේරුම් ගත යුතුයි. ඉතින් ඉතාමත් වැදගත් වෙනවා අප මෙතනදී සඳහන් කරලා තියෙන උෂ්ණත්ව මාන වලදී උෂ්ණත්ව මිතික ගුණය අපට වගුවේ බලා ගන්න පුළුවන් දුලපතලාට. වීදුරු ද්‍රව උෂ්ණත්ව මානයක් සඳහා උෂ්ණත්වය සමග ද්‍රවයේ පරිමාව වෙනස් වීම, නියත වායු පීඩන උෂ්ණත්ව මානයක් සඳහා නියත වායු ස්කන්ධයක පරිමාවේ විචලනය, නියත වායු පරිමා උෂ්ණත්ව මානයක් සඳහා නියත වායු ස්කන්ධයක පීඩනයේ වෙනස, ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව මානයක් සඳහා එහි ප්‍රතිරෝධයේ විචලනය, ඒ සමගම විතාප විද්‍යුත් යුග්මය වැනි උෂ්ණත්ව මානයන් සඳහා උෂ්ණත්වය මගින් ඇතිවන විද්‍යුත්කාමක බලය කොපමණද සහ එහි විචලනයේ තමයි උෂ්ණත්ව මිතික ගුණය ලෙස අප හඳුන්වා තිබෙන්නේ. මෙහි උෂ්ණත්ව මිතික ගුණයක් තිබෙනවා නම් ඔබට ලබා දී තිබෙනවා නම් එය කෙලෙසද අපි ලබා ගන්නේ උෂ්ණත්වයේ අගයන් ලෙස, ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක විදියට අපි පරිවර්තනය කරගන්නේ කොහොමද? ඔව්, ඇත්තටම දුල පුතාලා දැනගත යුතුයි උෂ්ණත්වය මැනීමේදී අපි ප්‍රධාන පරිමාණ තුනක් භාවිතා කරනවා. එකක් ෆැරන්හයිට් අංශක, අනික සෙල්සියස් අංශක, අනික කෙල්වින්. ඒදි ඉතාමත් වැදගත් වෙනවා කෙල්වින් පරිමාණය තමයි උෂ්ණත්වය මැනීමේ සම්මත ඒකකය. නමුත් අප බහුතරව භාවිතා කරන්නේ සෙල්සියස් පරිමාණය. එහිදී උෂ්ණත්වය අතර සම්බන්ධතාවය දුලපතලා හොඳින් දැනගත යුතුයි. එතන අපේ හොඳින් දන්නවා සෙල්සියස් සහ කෙල්වින් අතර සම්බන්ධතාවය සෙල්සියස් වලට 273ක් එකතු කළ විට කෙල්වින් අගය ලැබෙන බව. එහිදී අපට ඉතාමත් වැදගත් වන්නේ ඇතැම් උෂ්ණත්ව මානවල අපට සෙල්සියස්වත් කෙල්වින්වත් කිලිම පාටාංක ලැබෙන්නේ නැහැ. අපට අර වගුවේ සඳහන් පරිදි අප දුලපතලා දකිනවා එහිදී ලැබෙන්නේ උෂ්ණත්වයෙන් සම වෙනස් වන වෙනත් ගුණයක්. ඇතැම් විට පීඩනයක්, ඇතැම් විට පරිමාවක්, ඇතැම් විට ප්‍රතිරෝධයක්, ඇතැම් විට විද්‍යුත්ගාමක බලයක්. එහිදී දුලපතලා දැනගත යුතුයි මෙම අවස්ථාවේදී ලැබෙන උෂ්ණත්ව මිතික ගුණය පීඩනය හෝ පරිමාව හෝ යන්න
අප සෙල්සියස් බවට පරිවර්තනය කරන්නේ කොහොසේද කියන එක. ඒක ඉතා වැදගත් වෙනවා සූත්‍රය අපට ඉතා වැදගත් වෙනවා ගැටලුවේ සඳහන් පරිදි සෙල්සියස් අංශක තීටා සමානයි අපට එනවා x තීටා ඍණ x නොට් x ඍණ x නොට් වැඩි කිරීම 100. මේ x අනු අර අප සඳහන් කළ උෂ්ණත්ව මිතික ගුණය. ඇතැම් විට පීඩනය වෙන්න පුළුවන් ඇතැම් විට පරිමාව වෙන්නත් පුළුවන්. ඒදි x තීටා යනුවෙන් හඳුන්වන්නේ නොදන්නා උෂ්ණත්වය x නොට් යනුවෙන් හඳුන්වන්නේ අප පහළ අචල ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය. පහළ අචල ලක්ෂය යනු පුතාලා දැනගත යුතුයි අයිස්වල ගිල්වා ඇති විට ඇති වෙන උෂ්ණත්වය කියනවා පහළ අචල ලක්ෂය කියලා. ඉතින් HCl ලෙස අප හඳුන්වන්නේ එය HL ලෙසත් ඇතැම් විට H ලෙසත් දෙන්න පුළුවන්. එය HCl ලෙස හඳුන්වන්නේ ඉහළ අචල ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය. එය ජලය නටන ජලය තුල ගිල්වා ඇති විට උෂ්ණත්ව මිතික ගුණය. ඔව් මේ ගැටලුවේදී ඒ සඳහා ආගයන් ආදේශ කිරීමෙන් ඔබට ලබාගත හැකි මේ දක්වා තිබෙන්නේ ප්‍රතිරෝධය ප්‍රතිරෝධය ආගයන් ආදේශ කර ගැනීම. ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව මාන ආගය. ප්‍රතිරෝධ ඒ අගයන් ආදේශ කිරීමෙන් ඔබට 66.67 සෙල්සියස් ලෙස ගැටලුව විසඳා තිබෙනවා. ඉන් අනතුරු අපි රේඛීය ප්‍රසාරණය ගැන කතා කරමු. රේඛීය ප්‍රසාරණය ගැන සඳහන් කළෝතින් එහෙම රේඛීය ප්‍රසාරණය යනු දණ්ඩක වැනි උපකරණයක දණ්ඩක වැනි දෙයක උෂ්ණත්වය වැඩිවීම නිසා සිද්ධ වෙන ප්‍රසාරණය. අතර මෙතන අපට සඳහන් කරන්න පුළුවන් සංකෝචනය හෝ දිග වැඩිවීම හෝ දිග අඩුවීම යන දෙකම අපට හඳුන්වන්න පුළුවන් ප්‍රසාරණයත් ඒ රේඛීය ප්‍රසාරණයමින්ම වර්ගඵල ප්‍රසාරණය පරිමාප ප්‍රසාරණ ලෙසද අප ඉදිරියේදී විස්තර කරනවා. රේඛීය ප්‍රසාරණයේ ගැටලුවකටයි අපි යොමු වී තිබෙන්නේ මෙහිදී. රේඛීය ප්‍රසාරණය රේල් පීල්ලක සිදුවන ප්‍රසාරණය වැනි ඉතා ප්‍රායෝගිකව යෙදෙන සිද්ධියක්. සෙන්ටිග්‍රේඩ් අංශක 18 නිෂ්පාදනය කරන ලද වානේ රේල් පීල්ලක දිග මීටර් 10ක් විය. සෙන්ටිග්‍රේඩ් අංශක 38 දිනක එහි දිග සොයන්න වානේවල රේඛීය ප්‍රසාරණතා සංගුණකය දී තිබෙනවා 1.2 වැඩි කිරීම 10^5 කෙල්විනයට. මෙය Lθ සමානයි Lθ වතාවක් 1 α θ ලෙස සමීකරණය ගත්තොතින් එම සමීකරණයට ආදේශයෙන් ඔබට මෙහි දිග ලබාගත හැකි θ වලදී දිගෙහි අගය 10.0024 විශේෂයක්. ඇත්තටම අපට එතනදී පේනවා දිගෙහි සුළු වැඩිවීමක් තියෙනවා. ඒතර ප්‍රායෝගිකව අප රේල් පීලි දෙකක් සම්බන්ධ කිරීමේදී දොළපතල දන්නවා හිදසක් පවතිනවා යන්න. ඒ රේල් පීලි දෙකක් සම්බන්ධ කිරීම හිදස පවත්වා ගැනීමට හේතුව වන්නේ මෙම අතර ප්‍රසාරණයේදී ඇතිවන දිගෙහි සුළු වැඩිවීම නිසා දිවා කාලයේදී රේල් පීලි එසවීමක් වෙන්න පුළුවන්. එහිදී ඒ වළක්වා ගැනීම සඳහා මේ අප මෙම් ප්‍රසාරණය ගණනය කිරීමේදී ලැබෙන ප්‍රමාණය හිදසක් ලෙස භාවිත කරනවා. මේ ඉතාමත් වැදගත් වෙනවා සරලාවලම්බ සම්බන්ධව උර්ලෝසු බට්ට උර්ලෝසු යනුවෙන් අප හඳුන්වන උර්ලෝසු වල තන්තුවේ දිග රඳා පවතින්නේ සරලාවලම්බයේ දිග මත. එහිදී තන්තුවේ දිග ඇතැම් අවස්ථාවලදී රේඛීය ප්‍රසාරණ නිසා වෙනස් වෙන්න පුළුවන්. එම වෙනස් වීම නිසා වේලාව අපට දින කිහිපයක් ගත වෙන විට තප්පර කිහිපයක් මිනිත්තු කිහිපයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ ගොඩාක් දුරට වැදගත් වෙන ප්‍රසාරණයේ යෙදීමක් ඇති. ඒ වගේම රේඛීය ප්‍රසාරණයේ මෙන්ම ඉතාම වැදගත් දෙයක් තමයි ආස්තරවල සිදුවන ප්‍රසාරණය. ආස්තරවල ප්‍රසාරණයේ අනු වර්ගඵලයේ සිදුවන වෙනස් වීම. මෙහිදී ඉතා වැදගත් ගැටලුවක් මට මතක් වෙනවා. එහිදී අප ආස්තරයක සිදු කරන ලබන සිදුරක් ඇත්නම් උෂ්ණත්ව වැඩිවීමකදී මේ ප්‍රසාරණය සිද්ධ වෙනවා. එහිදී සිදුරට කුමක් සිදුවේද? සිදුරේ ප්‍රසාරණය කෙලෙස සිදුවන්නේ? අතරම එහිදී ආස්තරයේ ප්‍රසාරණය වීම නිසා සිදුරේ ප්‍රසාරණය වෙනස් විය හැකිය. ඒ විට සිදුරේ ප්‍රසාරණය උෂ්ණත්ව වෙනස් වීම උෂ්ණත්ව අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවන විට ඇතැම් අවස්ථාවේදී සිදුර විශාල වීමක් සිදුවනවා. ඇතැම් අවස්ථාවේදී සිදුර කුඩා වීමක් සිදුවනවා. මේ ගොඩක් දුරට විවිධ ඉංචින් වර්ග පවා නිර්මාණය කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා. ඒවා දොළපතල දැනගත යුතුයි. ඒ ඔබ සැලකිය යුතුයි. ආස්තරයේ තිබෙන පරිදිම එහි සිදුරක් නොතිබේ නම් එහි සිදුවන ප්‍රසාරණයට ඉතා සමාන ලෙසින්ම එහි සිදුරක් සෑදී තිබේ නම් එහි ප්‍රසාරණයද සිදුවන බව. ඒ වගේම එහි හැඩය කුමක් වුවද මුල් දිග සමාන නම් එහි සිදුවන ප්‍රසාරණයද ඉතා සමාන වෙනවා.
ඒවගේම ඉන් අනතුරු අපිට යොමුවෙන්න පුළුවන් පරිමා ප්‍රසාරණය පිළිබඳ. පරිමා ප්‍රසාරණයේදී තව වැදගත් පරිමා ප්‍රසාරණය ද්‍රවවල වායුවල සිද්ධ වෙන ප්‍රසාරණ සියල්ලම පරිමා ප්‍රසාරණය යටතටයි ගැනෙන්නේ. ඔය ඇත්තටම කොන්ක්‍රීට් කණුවක් වෙන යමක් සැලකුව විට එහිදී දිග පළල උස යන තුනම සාකච්ඡා කර හැකි බැවින් කොන්ක්‍රීට් වල සිදුවන්නේ පරිමා ප්‍රසාරණය. ඔබ ඒක හොඳින් දැකලා තියෙනවා. කොන්ක්‍රීට් පාරකට එදීමේදී කොන්ක්‍රීට් ස්තර දෙකක් අතර ඍජු පොම් තීරුවක් දානවා. එහිදී එයි අරමුණ දිවා කාලයේදී කොන්ක්‍රීට් එකේ වර්ගඵල ප්‍රසාරණයක් සිදුවීම නිසා එතන වෙනසක් සිදුවෙනවා. එලෙසම කොන්ක්‍රීට් තට්ටුවේ පරිමාප ප්‍රසාරණයක් සිදුවෙනවා. ඒකත් සමග වැඩිවීම නිසා මේ පුපුරා යා හැකි මාර්ගය එබැවින් එක දානවා. එහිදී ඉතා වැදගත් වෙන්නේ මං හිතන්නේ අපට පරිමාව පිළිබඳ සාකච්ඡා කිරීමේ ද්‍රව ගැන හැදෑරීම. ද්‍රව්‍යවල ප්‍රසාරණය ඉතා වැදගත් වෙනවා පරිමාව පිළිබඳ සැලකීමේදී. හේතුව එහිදී ද්‍රවයක ප්‍රසාරණය අපට විස්තර කරන්න පුළුවන් සාමාන්‍ය ඝනවල ප්‍රසාරණයට වඩා. ඒකට හේතුව ද්‍රවයක ප්‍රසාරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ද්‍රවය සෑම විටම භාජනයක් තුළ අඩංගු විය යුතුයි. එවිට අප භාජනයේ ප්‍රසාරණය සැලකිලිමත් විය යුතුයි. ඔව් අපි ගැටලුවට යොමු වුණොත් ගැටලුවේ තිබෙන්නේ ඒ වගේ එකක්. අපි ගැටලුවට යොමු වුමු කෙලින්ම වීදුරු රසදිය උෂ්ණත්වමානයක සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුව බල්බෙහි පරිමාව ඝන සෙන්ටිමීටර 3ක් වේ. මේ සම්පූර්ණයෙන් රසදිය වලින් පිරී ඇත. මෙම උෂ්ණත්වමානයේ දිග සෙන්ටිමීටර 20ක් පමණ වේ. මෙය සෙන්ටිග්‍රේඩ් අංශක 100 දක්වා මැනීමට ක්‍රමාංකනය කළ යුතුය. ඔබට දත්ත සපයා තිබෙනවා මෙහිදී. රසදියවල සත්‍ය එක් ගැමා සත්‍ය ප්‍රසාරණතා සංගුණකය. ඒ ඉදී මම විස්තර කළ පරිදි ගොඩක් දුරට දුලපතල දැනගත යුතුයි. රසදිය අඩංගු වෙන්නේ බල්බය තුළ. බල්බය යනු භාජනය. එවිට රසදියවල පරිමා වැඩිවීමට අමතරව අපට නොපෙන දෙයක් තමයි බල්බේ පරිමා වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒදී බල්බේ පරිමා වැඩි රසදියවල පරිමාව බල්බේ පරිමාව දෙකම ගත්තාම අප ඒක පැහැදිලිව සඳහන් කරනවා සත්‍ය ප්‍රසාරණතාවය. අපට රසදියවල පරිමාව වැඩිවීම පමණක් සැලකුවම ඒකට කියනවා දෘශ්‍ය ප්‍රසාරණතාවය. ඉබේම ප්‍රසාරණතා සංගුණක දෙකක් සාකච්ඡා කරනවා. එකක් ගැමා සත්‍ය අනික ගැමා දුෂ්‍ය. ඒ අතර සම්බන්ධතාවය අපි ඉතා පැහැදිලිව දැනගත යුතුයි. ඒ සඳහා වැදගත් වෙනවා එම භාජනයේ සාදෑති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය. එහෙම නැත්නම් ඇල්පා. එවිට අපට ගන්න පුළුවන් සම්බන්ධතාවය සත්‍ය ප්‍රසාරණතා සංගුණකය සමානයි දුෂ්‍ය ප්‍රසාරණතා සංගුණකය දන 3 ඇල්පා ලෙස. ඔව් ඒ සඳහා ගියන් ආදේශ කිරීමෙන් නැවත 1.8 වැඩි කිරීම 10^4 සමානයි ගැමා දෘශ්‍ය. එයයි ඔබ සෙවිය යුත්තේ 3 වැඩි කිරීම 9 වැඩි කිරීම 10^6 සහ ගැමා දෘශ්‍ය සමානයි 1.53 වැඩි කිරීම 10^4 කෙල්විනේට ලෙස ලැබෙනවා. මෙහිදී ඒකක වැදගත් නේද? ඒකකවල අගය කෙල්විනේට යන්න සඳහන් කිරීමත් වැදගත්. එය දුවල පුතාලට ඒකකේ කෙල්විනේට යන්නට අමතරව මේ සෙල්සියස් අංශකයට දෙදිය හැක. ඊට හේතුව දුවල පුතාලා හොඳින් දැනගත යුතුයි. සෙල්සියස් අංශක එකක් පරතරය කෙල්වින් එකක පරතරයට සමානයි. නමුත් දොළපොතලට ෆැරන්හයිට් කියලා යොදන්න බෑ. එය වෙනස් වෙනවා. ඔබ කෙල්විනේට යොදන සෑම තැනකදීම සෙල්සියසයටද සෙල්සියට සෙල්සියස් අංශකයට යන්නද යෙදිය හැක. එහි වෙනසක් නොමැත. එහි වෙනස ඉතා සමානයි. කෙල්විනේට යන්න සහ සෙල්සියස් අංශකයට යන්න සමානයි. දෘශ්‍ය පරිමා වැඩිවීම සොයන්න කිය අදහස් කළෝතින් දෘශ්‍ය පරිමා වැඩිවීමද ගැමා දෘශ්‍ය වතාවක් ආරම්භක පරිමාව වතාව ටීටා වල අගය මෙහි සඳහන් කර තිබෙන අගයන් ආදේශ කිරීමෙන් නැවත ඔබට 4.59 වැඩි කිරීම 10^2 ඝන සෙන්ටිමීටර ලෙස ලැබෙනවා. ඒදී අපිට ඉතා වැදගත් වෙනවා උෂ්ණත්වමානය ඇත්තටම පරිමා වැඩිවීම තමයි උෂ්ණත්වමිති ගුණය. එම පරිමා වැඩිවීමේදී බල්බය තුළ පවතින රසදිය කෙන්දක් ඉහළ නැගීම සිදුවන්නේ අපට පෙනෙන දේ. එයට තමයි අප හඳුන්වන්නේ දුෂ්‍ය පරිමා වැඩිවීම. දුෂ්‍ය පරිමා වැඩිවීම නිසා තමයි දුවේ පුතේ උෂ්ණත්වමානි පාටාංක ඉහළ යෑමක් සිද්ධ වෙන්නේ. එවිට අපිට ඉතා වැදගත් වෙනවා දුෂ්‍ය පරිමා ප්‍රසාරණතා සංගුණකය මෙය සෙවීම සඳහා. මෙහිදීද නැවත ගැටලුවේ ඊළඟ කොටසේදී N9 කේශික විශාලනයේ කේශික නලයේ අභ්‍යන්තර වර්ගඵලයේ සොයන්න කියයි ඔබින් අද ඔබින් අසන්නේ. වැඩි වූ පරිමාව සමානයි ඒ වැඩි කිරීමේල් සිලින්ඩරයක් ලෙස උපකල්පනය කළ විට හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම රසදිය කඳේ දිග එය ඒ ලෙස සඳහන් කරනවා. ඔව් ඒ සඳහා ගියන් ආදේශ කිරීමෙන් ඔබට ලබාගත හැකි 2.29 වැඩි කිරීම 10^3
වර්ග සෙන්ටිමීටර් ලෙස එහි වර්ගඵලයේ අභ්‍යන්තර වර්ගඵලෙහි අගය. ඇතර මේ එහිදී අභ්‍යන්තර වර්ගඵලයේ සෙවීමෙන් පසු ඔබට කේශික නලය අරය යොතනහන්නේ. එතකොට අරය සොයනවා නම් 5R වර්ගයේ ආදේශයෙන් අපට කේශික නලය අරය සොයා ගන්න පුළුවන්. ඉතාලික වැදගත් වෙනවා කේශික නලක අරය සෙවීමට පවා. ඔව්. In පසු අපිට යොමු වෙන්න පුළුවන් පරිමා ප්‍රසාරණයේ ඊළඟ කොටසට පරිමා ප්‍රසාරණය සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් වූ විට රසදියවල නව ඝනත්වයේ සොයන්න කියලා අදහස් කරනවා. මෙහිදී සූත්‍රය ගැන සඳහන් කළොත් ඔව් ඇත්තටම අප හොඳින් හඳුනා ගත්තා පරිමා ප්‍රසාරණතාවයක් අප සාකච්ඡා කරන වෙලාවට. එතකොට ඝනත්වය anu ස්කන්ධයේ බෙදීම පරිමාව. නමුත් ස්කන්ධය anu පදාර්ථ ප්‍රමාණය. පදාර්ථ ප්‍රමාණයේ වෙනස් වීමක් උෂ්ණත්වය සමග වෙන්නේ නැහැ. නමුත් ඝනත්වය සමාන ස්කන්ධ බෙදීම පරිමාව බැවින් පරිමාවේ ප්‍රසාරණතාවයේ හේතුවෙන් ඝනත්ව විචලන වීමක් සිද්ධ වෙනවා. ඒ ආදේශයෙන් අපට ගන්න පුළුවන් අවසාන ඝනත්වය සමානයි ආරම්භක ඝනත්වයේ බෙදීම එක ධන ගැමා සත්‍ය තීටා ලෙස. ඒතකොට අවසාන ඝනත්වය ආරම්භක ඝනත්වයේ දුලපතල පැටලීමක් සිද්ධ වෙනවා ඇතැම් අවස්ථාවලදී බොහොම ප්‍රවේශංසාගත විය යුතුයි. වෛතා දැනුවත් යුතුයි මේ සඳහා ගියන ආදේශයෙන් නැවත 13600ක් ලෙස රසදියවල ඝනත්වය ඔබට සපයා තිබෙනවා. මෙහි ගියන ආදේශයෙන් ඔබට ලබා ගත හැකි 13360ක් ලෙස ඝන මීටරයට කිලෝග්‍රෑම් එහි ඝනත්වය. එහෙනම් අපට පේනවා සෙල්සියස් අංශක 100කින් ඉහළ යාමේදී රසදියවල ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 360ක වැඩි වීමක් පමණ සිද්ධ වෙනවා. මේ අඩු 300ක ආසන වශයෙන් 240ක වගේ අඩු වීමක් පවන සිද්ධ වෙනවා යන. ඔව්. ඊන්වන්තරු අපි මිශ්‍රණ ක්‍රමය ගැන කතා කරමු. මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් ලෝහයක විශිෂ්ට තාප ධාරිතාවයේ සෙවීම පරීක්ෂණයකදී ලෝහ බෝල ග්‍රෑම් 100ක් සෙන්ටිග්‍රේඩ් අංශක 80කට රත් කර සෙන්ටිග්‍රේඩ් අංශක 30ක කාමර උෂ්ණත්වයේ පැවති ජලය අඩංගු තඹ කැලරි මීටරයකට දඹන ලදී. ජලයේ ස්කන්ධය ග්‍රෑම් 300ද වන අතර තඹ කැලරි මීටරයේ ස්කන්ධය ග්‍රෑම් 200කි. ලෝහයේ විශිෂ්ට තාප ධාරිතාවය සොයන අවසාන අනවත් උෂ්ණත්වය ඔබට සපයා ඇත සෙන්ටිග්‍රේඩ් අංශක 45යි. ඊට අමතරව ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය සහ තඹවල විශිෂ්ට තාප ධාරිතාවය ලබා දී තිබෙනවා. කැලරි මීටරයක් ගැන සඳහන් කරොතින් ඔව් ඇත්තටම දුලපතලා පැහැදිලිව දන්නවා තාපයේ පැට්‍රිකල් ප්‍රායෝගික පරීක්ෂණවලදී ඉතාමත් වැදගත් වෙනවා කැලරි මීටරය සහ මන්ත දණ්ඩ යන්න. කැලරි මීටරයක් කියන්නේ අප සඳහන් කරන්නේ තඹ වලින් හෝ ඇලුමිනියම් සකසන ලද පොඩි කප් එකක් වැනි උපකරණයක්. වාජනයක්. ඒදි ඉතා වැදගත් වෙනවා තාපයේ පැට්‍රිකල් වලදී තඹ හෝ ඇලුමිනියම් අප යොදා ගන්න හොඳින් තාපය සන්නයනය කරන ද්‍රව්‍ය බෙවින්. ඉදි පරිසරයට සිදුවන තාපහානිය වළක්වා ගැනීමට කැලරි මීටර අප සෑම විටම යොදාගන්නේ. එම කැලරි මීටරේ බොහෝ විට පරිවර්ණය කරන ලද කැලරි මීටර. මේදි මිශ්‍රණ ක්‍රමය ගැන අප සඳහන් කළොත් මිශ්‍රණ ක්‍රමයේදී ඉතා වැදගත් වෙනවා අප සිදු කරන්නේ නිකල්සන් තාපකයක් භාවිතා කරමින් ඊයම් මුනිස්සම් වැනි නැත්නම් යකඩ මුනිස්සම් වැනි ද්‍රව්‍යයක් රත් කර ඉන්පසු එය එකවරම පහළ උෂ්ණත්වයක පවතින ජලයට එකතු කිරීම. ඉදි ඊයම් මුනිස්සම් රස්නේ වැඩි බැවින් එය පිටකරන ලද තාපය ජලය හා කැලරි මීටරය ලබා ගන්නා ලද තාපයට සමාන කරනවා. සමාන කරමින් ඒ සිද්ධාන්තයට අනුව අප මේදී සෙවීම සිදු කරනවා. එයයි අපි දැක්වුවටින් එහෙම මිශ්‍රණ ක්‍රමයේදී සාමාන්‍ය පරිදි සිද්ධ වෙන දෙය. අතරම දුලපතල දැනගත යුතුයි මෙහිදී අවශ්‍ය උපකරණ පවාන නම් කිරීම නිකල්සන් තාපකය කැලරි මීටරය උෂ්ණත්වමාන එලෙසම මන්තය ඒ සියල්ල දුලපතල පිළිවෙලින් ලිවීමේ හැකියාව තිබිය යුතුයි. ඔව් මෙම ගැටලුවේදී නැවත ගැටලුවට යොමු වුණොතින් බෝල පිටකල තාපය සමානයි ජලය එකතු කිරීම කැලරි මීටරේ ලබාගත් තාපය ලෙස අපට මෙහි ශක්ති සමීකරණය ලිවිය හැකි. මෙහිදී MC ඩෙල්ටා තීටා අපි සුපුරුදු සමීකරණ ආදේශයෙන් නැවත වතාවත් අපට ලබාගත හැකි ඩෙල්ටා තීටා යන්න නැවතත් ඔබ මතක තබා ගත යුතුයි කෙල්වින් සෙල්සියස් 4
වෙනසක් නැහැ 80 සහ 45 ඔව් එහෙදි ඔව් එහෙදි අපට ඉතා පැහැදිලිව ඩෙල්ටා තීටා සොයාගත යුතුයි ඊයම් මුනිස්සම් වල උෂ්ණත්වයේ වැඩි බැවින් 80 රින 45 ලෙස ඉතා වැදගත් වෙනවා සඳහන් කිරීම ජලය හා කැලරිමීට්‍රයේ අඩු උෂ්ණත්වයක සිට වැඩි උෂ්ණත්වයකට ගමන් කරන බැවින් එවිට උෂ්ණත්ව වෙනස 45 රින 30 ලෙස ආදේශ කිරීම ඉතා වැදගත් එය පිටකල තාපයක්ද ලබාගත් තාපයක්ද යන්න ඔබ පැහැදිලිව දැනගත යුතුයි ඒ 90 උෂ්ණත්ව වෙනස නම් කළ යුතුයි එසේ නොවේ නම් සඳහන් කළ යුතුයි ඒ සඳහා නැවත අප යොමු වනෝතින් මෙහිදී ලබාගෙන තිබෙනවා සීවල අගය 6058.71 ලෙස සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් ලෙස මෙහි ඒකකය සඳහන් කළ හැකි ඉන් අනතුරු අපි යොමු වෙනවා විලේනයේ ගුප්ත තාපය ගැන සඳහන් කරන්න ගුප්ත තාපය යනු කිසියම් අවස්ථා විපර්යාසයක් සිදුවීමේදී කිසියම් අවස්ථා විපර්යාසයක් යනු මේදී සඳහන් කළ හැකි අවස්ථා විපර්යාස කිහිපයක් අප සඳහන් කරනවා ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට මේදී ගුප්ත තාපය යනු අවස්ථා විපර්යාසයේ සිදුවන අතරේදී ඔබ අතරේදී ද්‍රව්‍ය විසින් උරා ගන්නු ලබන තාපය නේද? ඇත්තටම ඔව්. එය හොඳින් අපට තේරුම් ගන්න පුළුවන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් গুপ্ত යනු අපට නොපෙනෙන යන්නයි. ඒත මෙහිදී গুপ্ত තාපය ලෙස සඳහන් කරන්නේ ඇතැම් පරීක්ෂණවලදී අවස්ථා විපර්යාසයක් සිදු වන විට දරුවා දකිනවා උෂ්ණත්ව වෙනසක් බාහිර පරිසරයට නොපෙන්වමින් ලබා ගන්නා තාපය අප හඳුනන গুপ্ত තාපය කියලා. ඇත්තටම එහිදී ඉතාමත් වැදගත් විශාලම තාප ශක්තියක් පිට වෙන්නේ গুপ্ত තාපයෙන්. අයිස් දියවන විට හුමාලයේ ගණී භවණ වෙන විට ඉතාම විශාල තාපයක් පිට වෙනවා. ඔව්. গুপ্ত තාපයේ গুপ্ত තාපය කොටස් දෙකකට අපි දක්වනවා විලේනී গুপ্ত තාපය සහ වාෂ්පීකරණයේ গুপ্ত තාපය ලෙස. මේ මෙම ගැටලුවේදී අපි යොමු වෙන්නේ විලේනී গুপ্ত තාපය පිළිබඳවයි අර්ථ දැක්වීම සඳහන් කර තිබෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවෙහි ඝන අවස්ථාවේ පවතින අයිස් කිලෝග්‍රෑම් එකක් එම ඝන උෂ්ණත්වයේම ද්‍රව අවස්ථාවේ පවතින ජලයේ කිලෝග්‍රෑම් එකක් බවට පත් කිරීමට අවශ්‍ය කරන තාපය අප කියනවා විලේනී গুপ্ত තාපය ලෙස අයිස්වල. ඔව් ඒදී සඳහන් කළ යුතුයි මේ අයිස්වල විලේනී গুপ্ত තාපය මේ මාගරින් වැනි දෙයකටත් තියෙන්න පුළුවන්. ඒදී සෙල්සියස් අංශක බිඳුව නොවන වග දොළපතලා මතක තබා ගත යුතුයි අයිස්වල ද්‍රවාංකයේ සෙල්සියස් අංශක බිඳුව. එවිට අප සෙල්සියස් අංශක බිඳුව ලෙස සඳහන් කරනවා. ඇතැම් දොළපතලා මතක තබාගෙන ඉන්නවා හැම ද්‍රේයටම සෙල්සියස් අංශක බිඳුව යන්න සඳහන් කිරීම. ඒ මම හිතන්නේ වැරදි කාරණයක්. ඔව්. ඉතා වැරදි දෙයක්. ද්‍රවාංකය ජලයේ ද්‍රවාංකයේ සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව වූ පමණින් අනිත් සෑම දෙයකම ද්‍රවාංකයේ බිඳුව නොවනවා. සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව නොවේ. විද්‍යාගාරයේ තුලදී අයිස්වල විශිෂ්ට গুপ্ত තාපයේ සෙවීමට අවශ්‍ය උපකරණ ලයිස්තුව කුමක්ද? ලයිස්තුගත කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී කැලරිමීටරයක්, දැල්ගොටු මන්තයක්, ඉලෙක්ට්‍රොනික තුලාව මදක් රත් කරන ලද ජලය සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ අයිස් කැබලි පෙරහන් කඩදාසි උෂ්ණත්ව මානයක්. ඔව්. ඔව් එහිදී සඳහන් කළ යුතු අනිවාර්යෙන් දුවල පුතාලා සඳහන් කළ යුතු අනිත් ප්‍රශ්නවලදී මන්තයක් සඳහන් කරාට මේදී දැල්ගොටු මන්තයක් වීම අත්‍යවශ්‍යයි. හේතුව අයිස් කැබලි ජලයට එකතු කරමින් අප දිය කරන විට අයිස් කැබලි වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වෙනවා. ඒ විට අයිස් කබලු ජලයේ මතු පිටට එන්න පුළුවන්. එබැවින් මන්තයේ කෙළවරට දැලක් වැනි කොටසක් ගැට ගසා ඇති. බැවින් අයිස් කැබල්ල ජලය තුල ඔබා ගනිමින් අපට ඒ කියන්නේ ජලය මත පාවීමට පා නොවන පරිදි මන්ත කරගත හැකියි. ඒ ඉතා වැදගත් වෙනවා නැත්නම් ඔය සියල්ලම ලිවීමට ලබා දෙන්නේ එක ලකුණක්. දැල් ගුටු යන වචනේ නොමැති නම් සමහරක්කිට ඒ ලකුණත් නැමැති වෙන්න පුළුවන්. ඉතා වැදගත්. ඉතා පරිස්සම්කාරී විය යුතුයි. මෙම් පරීක්ෂණයේදී කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් කිහිපයක් වැඩියෙන් ආරම්භා සෙල්සියස් කිහිපයක් අඩුවෙන් අවසන් කරන්නේ ඇයි? එහෙම ඇහුවොත් මොකද ඒකට දෙන්නේ? ඇත්තටම ඒකට හේතුව ඔව් ඉතා වැදගත් උෂ්ණත්වය පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමේදී පරිසරය සමග කැලරිමීටරයේ තාප ගනුදෙනුවක් සිදු වෙනවා. එහිදී ආරම්භක මොහොතේ පවතින පද්ධතිය උෂ්ණත්වය අඩුයි පරිසරයේ උෂ්ණත්වය වැඩි. අවසාන උෂ්ණත්වයේදී ඇතැම් මේවායේ පවතින පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනවා. එවිට තාප හුවමාරුවක් සිදු වෙනවා ගනුදෙනුවක්. එය සෝදනය කර ගැනීම සඳහා අප පාවිච්චි කරනවා මෙම ක්‍රමවේදය. එතකොට අයිස් එකතු කරන පරීක්ෂණයේදී අපි සිදු කරන්නේ කාමර උෂ්ණත්වයට වඩා අංශ කිහිපයක් වැඩියෙන් පටන් ගනිමින්
ඉන් පසු කාමර උෂ්ණත්වයට වඩා ඉමාංශක කිපීම අඩුවෙන් අවසන් කරනවා. හුමාලයේ සම්බන්ධ පරීක්ෂණවලදී කාමර උෂ්ණත්වයට වඩා අංශක කිපයක් අඩුවෙන් පටන්ගෙන ඉමාංශක කිපීම වැඩියෙන් අවසන් කිරීම සිදු කළ යුතුයි. සිසිලන ශෝධනය කිරීම සඳහා එනම් පරිසරය සමග තාප හුවමාරුව නිසා සිදුවන දෝෂය හානිපූර්ණය කිරීමට සමයි අපි එලෙස සිදු කරන්නේ. ඉන් අනතුරුව එම අවස්ථාවේදී අපට යොමු වෙන්න පුළුවන් ඊළඟ ගැටලුවේ ඊළඟ කොටස දෙස මෙම පරීක්ෂණයේදී අංශක බිඳුවේ ඇති අයිස් ග්‍රෑම් 10ක් සෙන්ටිග්‍රේඩ් අංශක 40 උෂ්ණත්වයේ ඇති ජලයේ සහිත කැලරි මීටරයකට එකතු කරන ලදි. එම පද්ධතිය අවසාන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30ක් විය, ජලයේ ස්කන්ධය ග්‍රෑම් 100ක් සහ කැලරි මීටරයේ ස්කන්ධය ග්‍රෑම් 200ක් විය. ජලයේ සහ තඹවල විශිෂ්ට තාප දාට්ටා පිළිවෙලින් 4200 සහ 800ක් වෙනවා. නම් අයිස් වල විලේනයේ গুপ্ত තාපය සොයන්න. එහෙදි ඉතා වැදගත් වෙනවා අයිස් එකතු කිරීමේදී දුලපතලයෙන් අහන ප්‍රශ්නයක්. ඔබ අයිස් එකතු කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද කියලා. එවිට අයිස් මධ්‍යස්ථ කුඩා කැබලි එකතු කළ යුතුයි. එසේ නොමැතිනම් අපට රින අයිස් එකතු විය හැක. අප එකතු කළ යුත්තේ සෙල්සියස් අඳක බිඳුවේ අයිස්. එලෙසම අයිස් එකතු කිරීමට පෙර අප පෙරහන් කඩදාසියකින් තෙත මාත්තු කළ යුතුයි. ඊට හේතුව අයිස් කැබැල්ල සමග පවතින ස්පර්ශ වී පවතින ජල බිඳිත එකතු විය හැක. ඒ වළක්වා ගත යුතුයි. එලෙසම අයිස් එකතු කිරීමේදී අප එකතු කළ යුත්තේ වරකට එක බැගින්. හොඳින් මතක තබා ගත යුතු වරකට එක බැගින්. එසේ නොමැතිනම් අප අපේක්ෂා කරන උෂ්ණත්වයේදී පරීක්ෂණය නතර කරගත නොහැකි වෙනවා. ඒ ඉතාමත් වැදගත් වෙනවා. මම හිතන ලකුණු තුනක් වරකට එක බැගින් එකතු කිරීම කියනකට එක ලකුණක් දෙනවා. පෙරහන් කඩදාසියකින් තිතුමාත්තු කිරීමෙන් පසු කියනකට එක ලකුණක් දෙනවා. මධ්‍යස්ථ කැබලි ලෙස එකතු කිරීම කියනකට එක ලකුණක් දෙනවා. 2012 ප්‍රශ්න පත්‍රයේ බැලුවම දුලපතලට එතන ලකුණු තුනක් ලැබෙනවා හොඳින් අවබෝධ වෙනවා. මේ ගැටලුවට යොමු වුණොත් ගැටලුවේදී අපි සාකච්ඡා කරනවා අයිසල ලබාගත් තාපය. අයිසල ලබාගත් තාපය යන්න අයිස් අයිස් නැවත පරිවර්තනය විය යුතු ද්‍රව බවට, ඉන් අනතුරුව ද්‍රවවල උෂ්ණත්වය වැඩි විය යුතුයි, එහිදී গুপ্ত තාපයේ දෙකතු විය යුතුයි. එම නිසා ML ලෙසත් MC ඩෙල්ටා ටීටා ලෙසත් සූත්‍ර දෙකම අපි එක්වර සඳහන් කළ යුතුයි. අයිස් ලබාගත් තාපය සඳහා ජලයේ පිටකල තාපයද අපිට MC ඩෙල්ටා ටීටා මගින්ද, කැලරි මීටරයේ පිටකල තාපය MC ඩෙල්ටා ටීටා මගින්ද ලබා ගත හැකි. එහි අගයන් ආදේශයෙන් මේ පිළිතුර ලබා ගත හැකි වෙනත් විශේෂ කරුණු. ඔව්, ඇත්තටම දුවල පුතාලා ඔතනදී සමීකරණ ආදේශකයන්ින් අයිස් ලබාගත් තාපයට දාන්නේ ML පමණයි. දොළපතා හිතන්නේ গুপ্ত තාපය පමණයි කියලා. එසේ නොවේ. බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙලා එම ස්වල්පයම නැවත අදාළ අනවර්ත උෂ්ණත්වයට පත්වීම සිදු වෙනවා. එවිට අයිස් වලටද MS තීටා යෙදීමත්ය අවශ්‍ය බොහෝ වරක් දැන තැනක්. මෙහිදී එල්හි අගය 4.54 වැඩිකම 10.5ක් ලෙස ලැබුණද, නිවැරදි අගය 2.25 වැඩිකම 10.5ක්. නමුත් විද්‍යාගාරය තුළ අපට එලෙස නිවැරදි අගයම ලබා ගන්න බැරුව යනවා. ඉන් අනතුරු අපි 6 වෙනි ප්‍රශ්නයට යමු. විද්‍යාගාරයේ තුල සෙන්ටිග්‍රේඩ් අංශක 100 පවතින හුමාලය ග්‍රෑම් 2ක් ජලය ග්‍රෑම් 100ක් සහිත කැලරි මීටරයකට එකතු කරන ලදි. කැලරි මීටරයේ ස්කන්ධය ග්‍රෑම් 200ද, ආරම්භ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25ද විය. පද්ධතිය අවසාන උෂ්ණත්වය සොයන්න. නැවත ඔබට අවශ්‍ය දත්ත ලබා දී තිබෙනවා. මෙහිදී හුමාලයේ වාෂ්පීකරණ গুপ্ত තාපය සපයා දී තිබෙනවා. ඉන් අනතුරුවත් නැවත සමීකරණයේ ලිවීමෙන් අපට හුමාලයේ පිටකල තාපය සමානයි ජලය ලබාගත් තාපය එකතු කිරීම, කැලරි මීටරය ලබාගත් තාපය නැවත අර පෙර සඳහන් කරපු වැදගත් කාර්යය සඳහන් කළ යුතුයි. මෙහිදී වාෂ්පීකරණ গুপ্ত තාපය සමගම එය ජලය බවට පත් වී නැවත උෂ්ණත්වය වෙනස් වීම සඳහන් කළ යුතු බැවින් MC ඩෙල්ටා ටීටාද සඳහන් කර තිබෙනවා. නැවත ජලය ලබාගත් තාපය සඳහා MC ඩෙල්ටා ටීටා සහ කැලරි මීටරේ ලබාගත් තාපයට MC ඩෙල්ටා ටීටා ආදේශයෙන් ඔබට මෙහි පිළිතුර වන තීටා සඳහා අගය ලබාගත හැකි. වාෂ්පීකරණයේ গুপ্ত තාපය සෙවීමට ඔබ ඇටවුමක් සකසන්න සහ එහි ඇඳ දක්වන්න කිව්වොතින් එය ඔබට රූපේ පෙනෙන පරිදි අපට සැලකිය හැකි. මේ විස්තර කරොත් අප මෙම ඇටවුම. ඔව්, ඇත්තටම ඉතා වැදගත් වෙන ඇටවුම ඇඳීමේදී ඇතැම් අවස්ථාවලදී දුලපතලට ඇටවුමක් අඳින්න එනවා. ඇතැම් අවස්ථාවදී මේ ඇටවුමේ අඩුපාඩු නම් කරන්න ලබා දෙනවා. ඉතින් ඉතා වැදගත් වෙන රූපේ දැක්වෙන පරිදි අප හුමාල ජනකයක් අවශ්‍ය. හුමාල ජනකය යන හුමාලය නිෂ්පාදනය කරන කොටසක්.
එලෙසම හුමාල ජනකයෙන් ලැබෙන හුමාලය සෙල්සියස් අංශක 100 හුමාලයම අපේ ජලයට එකතු කිරීම අවශ්‍යයි. ඒ සඳහා සෙල්සියස් අංශක 100 හුමාලය ලබා ගැනීම සඳහා අප හුමාල හබකයක් භාවිතා කරනවා. රූපයේ දැක්වෙන පරිදි දුලපතලට පේනවා එම හුමාල හබකය මගින් අප හුමාල ලබා ගන්නවා. හුමාල හබකයේ ඉතාමත් වැදගත් වෙනවා. හුමාල හබකය තුල පහළ වීදුරු නලයේ පහළ කෙරවල නැමී පැවතීම ඉතාමත් වැදගත් වෙනවා. වීදුරු නලයේ හුමාල හබකයේ තුල කොටස. එහිදී ඊට හේතුව එම කොටස මගින් අර ඝනීභවනය වූ ජලය නැවත පද්ධතියට එකතු වෙන්න පුළුවන්. අපේ අරමුණ වීත්තේ 100 හුමාලය පමණයි. නමුත් අර ජලය වැටුනොත් අපි කරන තර්කය වර්ධිනවා. ඒ නිසා අනිවාර්යෙන් රූප සටහන ඇඳීමේදී ඒක සැලකිලිමත් විය යුතුයි. අපේ සමීකරණයටදී අදාළ නොවි එහි අදාළ පිළිතුර ලබා ගත නොහැකි. ඔව්. එලෙසම ඊට වැදගත් වෙනවා එම පහල කොටසේ කෙලවර නලයේ පහල වීදුරු නලයේ පහල කොටසේ කෙලවර පැවතීත්තේ ජල පුෂ්ඨයට ආසන්න වීමෙන්. ඒ ජල පුෂ්ඨය මත ගිල් නොවිය යුතුයි. ජල පුෂ්ඨයට බොහෝ ඉහළින් නොතිබිය යුතුයි. එහෙදි ඊටමත් වැදගත් වෙනවා මෙම හුමාලය දිය කර ගැනීමේදී වේගයෙන් මන්ත කිරීම කියන උත්තරේ ලිවිය යුතුයි. මන්ත කිරීම ලෙස ලියා තිබුණොත් ලකුණු ලබා දෙන්නේ නැහැ. වේගයෙන් මන්ත කළොත් පමණයි හුමාලය ජලය තුළ ද්‍රිය වෙන්නේ. මොකද හුමාලය යන වායුවක් එය පහසුවෙන් ඉහළට ගමන් කරන්න පුළුවන්. ඒවිත මෙහිදී දිය වෙන්නේ ඇත්තටම ග්‍රෑම් 2ක පමණ සුළු ස්කන්ධයක්. දොළපතලට අවසාන ස්කන්ධයේ මැනීමේදී ස්කන්ධයක් නොමැති බවත් ස්කන්ධයක් වෙනසක් නොමැති බවත් සඳහන් විය හැක. ග්‍රෑම් 2 කියන්නේ ආරම්භයේදී ග්‍රෑම් 300යි නම් මෙහිදී ලැබෙන්නේ 302ක්. ඒ ඉතා ගැටළු සහගත අවස්ථාවක්. ඔබෙන් අහනවා ස්කන්ධයේ මැනීමේදී මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණු මොකක්ද කියලා. එහිදී දොළපතල දැනගත යුතු ස්කන්ධයේ මැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු කරුණ තමයි දුවේ පුතේ ස්කන්ධයේ හුමාලය එකතු කළ පසුමයින ස්කන්ධය ඉතා කුඩා ස්කන්ධයක්. එහිදී කුඩා භාගික දෝෂයක් සිදු වුනොත් විශාල අපට ගැටලුවට ඒ බලපාන්න පුළුවන් අතර ඔබ ඒ කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. ඉන්න අනතුරු අපි ඊළඟ ගැටලුවට යොමු වුණොතින් අරය ඒ සහ දෙකයි ඒ බැගින් පෘෂ්ඨ ස්වභාවය සමාන ලෝහ බෝල දෙකක් සෙන්ටිග්‍රේඩ් අංශක 100 උෂ්ණත්වයට රත් කර සෙන්ටිග්‍රේඩ් අංශක 30ක් වූ පරිසරයක තබා ඇත. මේවායේ තාප හානි වීමේ ශීඝ්‍රතා අතර අනුපාතය සොයන්න. මෙහිදී සූත්‍රය ගැන විශේෂයෙන් යම් සඳහන්. ඔව් ඇත්තටම අප මෙහිදී දුලපතලට නිව්ටන්ගේ සිසිලන නියමය විදා දැක්වීම සඳහා එහි තියරි කරුණු සාකච්ඡා කිරීම සඳහා බලාපොරොත්තු වෙන්නේ. එහිදී දොළපතල දැනගත යුතු සිසිලන නියමය අනුව කුමක්ද කියලා. එතකොට නිව්ටන්ගේ සිසිලන නියමයෙන් සඳහන් වන්නේ වෘත්ත පරිසර තත්ත්වය යටතේ වෘත්ත පරිසර යන්න අනිවාර්යයි. කෘතිම පරිසර තත්ත්වයක් යටතේ සිසිලනය වන වස්තුවක සිසිලනේ වීමේ ශීඝ්‍රතාවය, තාපය පරිසරයට ඉවත් වීමේ ශීඝ්‍රතාවය dQ යට dT, වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අතර අන්තරයට අනුලෝමව සමානුපාතික වේ යන සඳහන් කරනවා. එදී ඊට වැදගත් වෙනවා මේ සමානුපාතිකත්ව නියතයේ දුවේ පුතේ රඳා පවතින්නේ එම පුෂ්ඨයේ ස්වභාවය. පුෂ්ඨයේ දිලිසෙන පුෂ්ඨයක්ද රළු පුෂ්ඨයක්ද යනමයි ඊට පුෂ්ඨිය විමෝචකතාවයේ ලෙස හඳුන්වනවා. ඊට අමතරව පුෂ්ඨ පරිසරයේ නිර්ආවරණය පුෂ්ඨ වර්ගඵලය මත ඒ කැපිටල් A අක්ෂරෙන් අප සඳහන් කරනවා. එවිට අපට සමීකරණ ලියන්න පුළුවන් dQ යට dT සමානයි k a වතාවක් tr ඉන tr room කියලා. tr room යනු room temperature එක කාමර උෂ්ණත්වය, tr යනු අදාළ වස්තුවේ උෂ්ණත්වය. ඉතින් ඊට වැදගත් වෙනවා අප පහසුවෙන් දකිනවා නුවර එළිය වගේ ස්ථානයක අප ගොස් තේ කෝප්පයක් ලැබුව විට ඉක්මනින් නිමීම සිදු වෙනවා. හේතුව පරිසරය තේ එක අතර උෂ්ණත්ව අන්තරය ගොඩක් වැඩි. උෂ්ණත්ව අන්තරය වැඩි නම් dQ යට dT වැඩි. සිසිල නිමීම අනුලෝමව සමානුපාතිකයි කියන එකේ අදහස ඔබ තේරුම් ගත යුතුයි. ඒකට යාපනයේ වගේ ප්‍රදේශයක උෂ්ණත්වය වැඩි ප්‍රදේශයක අපේ තේ එකක් ගත්තම බොහෝ වෙලාවක් තියෙනවා. හේතුව උෂ්ණත්ව අන්තරය අඩු නම් සිසිල නිමීම ශීඝ්‍රතාවය අඩුයි. ඒයි මෙහි පැහැදිලි කිරීම. ඒ අනුව ඒ සඳහා 4.5 ඒ වර්ගය සහ නැවත බෝල දෙකට වෙන වෙනම අප ආදේශ කළ හැකි ඒ වර්ගය සහ 2 ඒ වර්ගය. ඉතින් ඇත්තට වෙනස් වෙන්නේ වර්ගඵලය පමණයි. පුෂ්ඨ ස්වභාවයේ නියත නිසා k නියතයි. ඔව්. ඉන් අනතුරු අපි එම නියතය
සුළුකර තිබෙනවා සමීකරණ දෙක. එහිදී ඔබට R1 බෙදීම R2 වලගේ එක බෙදීම හතර ලෙස ලබාගෙන තිබෙනවා. මේදී අප R1 R2 ලෙස සඳහන් කරන R යනු DQ යට DT යන්න තනි වචනයක් ලෙස අප R ලෙස සඳහන් කරනවා. මොකද බයොලොජි ආධාරණ ජීව විද්‍යාව දාන දුවල පුතාලත් ඉන්න බැවින්. හරි. අපි ඉන් අනතුරුව විද්‍යාගාරයේ තුල ද්‍රවයක සිසිලන වක්‍රය ඇඳීමට සුදුසු පරීක්ෂණ ඇටවුමක් ඇඳ නම් කරන්න. සිසිලන වක්‍රය ඇඳීමට යන්නේ එහිදී අප නැවත රූපයේ දෙස යොමු වුණොත් රූපේ පැහැදිලිව දක්වා තිබෙනවා. විස්තර කළ හැකි අපිට රූපය කෙලෙස දවන්නේ කියලා. ඔව් ඇත්තටම මෙය 2017 විභාගයේ රචනා ප්‍රශ්නය මේ විయోగත රචනා ප්‍රශ්නයටත් ආවේ මේ ලකුණු 10ක්. ඒතකොට මේදී අප ඉතා සඳහන් කළ යුතුයි රූපේ පරිදි දැක්වෙන පරිදි දුල පුතාලා දැනගත යුතුයි අර මම මුලින් සඳහන් පරිදි කෘත පරිසර තත්ත්වයට. එතකොට කැලරිමීටරය වටා පවතින පරිසරය කෘත පරිසරයක් වේති. ඒ සඳහා තමයි අප අර ජලයෙන් වට වූ පරිසරයක් නිර්මාණය කරගන්නේ. ඒ ඉතා වැදගත් වෙන කෘත පරිසර කියන තත්ත්වය. එහි කැලරිමීටරය ඉල්ලීමෙන් හෝ රැඳවීමෙන් අපට තියන්න පුළුවන්. අප සිදු කරන්නේ කැලරිමීටරයට පරිසර උෂ්ණත්වයට වඩා වැඩි සෙල්සියස් අංශක 80ක පමණ උෂ්ණකය පහිත ද්‍රවයක් යොදා එම ද්‍රවයට උෂ්ණත්වමානය ගිල්වා ඉන්පසු අප මන්ත කරමින් මිනිත්තු 30 එසේ නොමැතිනම් මිනිත්තු භාගෙන් භාගයට අප උෂ්ණත්වය සටහන් කරගන්නවා. සටහන් කරගනිමින් පසු එය අප උෂ්ණත්වයේ කාලය සමග විචලන ප්‍රස්ථාරයන් දීමින් අපට ලබා ගන්න පුළුවන් සිසිලන වක්‍රය. ප්‍රස්ථාරයේ හැඩයට යොමු වුණොතින් ප්‍රස්ථාරයේ හැඩය මේ ආකාරයට දැක්විය හැකි. මේ අවසාන උෂ්ණත්වය ගැන සඳහන් කරොත් ඔව් ඇත්තටම සිසිලන වක්‍රයේ දල හැඩය අඳින්න කියලා ලබා දෙමින් බොහෝ දුවල පුතාලා කරන වැරද්දක් තමයි කාමර උෂ්ණත්වය එසේ නොමැතිනම් පරිසර උෂ්ණත්වය ගැන සිතීමක් සිදු කරන්නේ නැහැ. එහිදී දුවල පුතාලා වක්‍රයේ දල හැඩය පමණක් මත කරන අඳිනවා. මේදී ඉතා වැදගත් වෙනවා අපට රූපයේ හොඳින් පේනවා පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි 35යි අතර පවතින්නේ. ඊට වස්තුව සෙල්සියස් අංශක 30ට වඩා සිසිලනේ වෙන්න බෑ. ඒක ඇත්තටම ප්‍රායෝගිකවත් වෙන්න බෑ. ඒ විදිහ සිසිලනේදී කාමර උෂ්ණත්වයේදී සිසිලන වක්‍රය සමාන්තර ලෙස ලබා දිය යුතුයි. ඇත්තටම. ඉන් අනතුරු අපි ඊළඟ ගැටලුවේදී ඝනකම සෙන්ටිමීටර 12ක් වූ හරස්කඩ වර්ගඵලය 2 කියුබික් මීටර් බිත්තියක් සාදා ඇති ද්‍රව්‍යයක තාප සන්නායකතාවය 0.1 සන්නායකතාවයේ අගේ නියතය අගේ ලබා දී තිබෙනවා. බිත්තිය දෙපස උෂ්ණත්ව අන්තරයේද ලබා දී තිබෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 8ක් සහ සෙන්ටිග්‍රේඩ් අංශක 28ක් ලෙස. පැයක් තුලදී කාලය ලබා දී තිබෙනවා පැයක් තුලදී සන්නායනය වන තාප ප්‍රමාණය. මෙයද තාප ප්‍රමාණ තාපය මෙහිදී අප සාකච්ඡා කරොත් මෙහිදී සමීකරණය පිළිබඳව ඇත්තටම මෙම ප්‍රශ්නය අප බලාපොරොත්තු වෙන දුල පුතාලට තාප සන්නායකතාවය පිළිබඳව සිසිලන නියමයේ සඳහන් කරන්නේ තාප සංවහනය පිළිබඳව. මෙහිදී සන්නායකතාවය පිළිබඳව එනම් ඝන ද්‍රව්‍යයක් තුලින් තාපය ගමන් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. එෙහිදී අප ඉතා වැදගත් වෙනවා ඝන ද්‍රව්‍යයක් තුලින් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට තාපය ගමන් කිරීමේ ශීඝ්‍රතාවය. Q බෙදීම T, Q තාප ශක්තිය නම් T අනු ගතවන කාලය. එවිට අපිට එන්නේ තාපය ගලා යමේ ශීඝ්‍රතාවය. රඳා පවතිනවා එම ද්‍රව්‍ය සාදා ඇති ද්‍රව්‍ය තාප සන්නායකතාවය K මත. ඒ අප K ලෙස සඳහන් කර ඇත්තටම මේ K නෙමෙයි කයි යන සංකේතයෙන් හඳුන්වන්නේ. ඒ K ලෙස සඳහන් කරත් ප්‍රායෝගික ගැටලුවක් වන්නේ නැහැ. එහිදී තාප සන්නායකතාවය මත රඳා පවතන එලෙසම එම පුෂ්ඨයේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A හරස්කඩ වර්ගඵලය ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව එම අදාළ වස්තුවේ ලක්ෂ දෙක අතර උෂ්ණත්ව අනුක්‍රමණය එනම් උෂ්ණත්ව අනුක්‍රමණය ලෙස සඳහන් කරන්නේ උෂ්ණත්ව අන්තරය θ1 රින θ2 බෙදීම L L යනු ලක්ෂ දෙක අතර පරතරය. අපි පදුවේ හඳුන්වන උෂ්ණත්ව අනුක්‍රමණය ලෙස. ඔව්. මේදී අගයන් ආදේශයෙන් නැවත ඔබට ලබා ගත හැකි Q බෙදීම T සමානයි. අගය ඒ වගේම Qලාගේ 192 කිලෝ ජූල් ලෙස මෙහි දක්වා තිබෙන සුළු කර. ඉන් අනතුරු අපි යොමු වෙන්න පුළුවන් අපේ වැදගත් උපකරණයක් අපට ප්‍රායෝගිකව මෙහිදී කතා කරන්න පුළුවන් සෙල් උපකරණය පිළිබඳව. සෙල් උපකරණය ගැන අදහස් කරොත් සහ එහි පැහැදිලි කිරීම ගැන
ඔව් ඇත්තටම අප දැන් පෙර සඳහන් කරපදි තාප සන්නායකතාවයේ පිළිබඳව විස්තර කිරීමේදී ඉතා වැදගත් වෙනවා විද්‍යාගාරය තුල සර්ල් උපකරණයන්. විද්‍යාගාරය තුල සර්ල් උපකරණයේ තුලින් තමයි අප දණ්ඩක් දිගේ නැත්නම් ඝනමාධ්‍යයක් තුලින් තාප සන්නායනය වීම පිළිබඳව හදාරන්නේ. ඊට සර්ල් උපකරණයන් ඉතාමත් පැහැදිලි කරගත යුතුයි. අප ප්‍රායෝගිකව බලන්න පුළුවන් සර්ල් උපකරණයන් දොළපතල මොකද මේවා බහුතරයක් දැක නොමැති බැවින් මේ නිරීක්ෂණය ඉතා වැදගත් වෙනවා මං හිතන්නේ. සෙල් උපකරණ යන අප ඉතාමත් වැදගත් වෙනවා. සෙල් උපකරණ යන මේවයි මෙවැනි ලී පෙට්ටියක්. එම ලී පෙට්ටිය තුල පවතින දණ්ඩක එක කෙළවරක ඉඳන් තවත් කෙළවරකට තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය මැනීමයි අප සිදු කරන්නේ. මේ ඇත්තටම දොළපතලට පේනවා ඇති මෙතන පැහැදිලිව අපට පේනවා තඹ දණ්ඩක්. තඹවල තාප සන්නායකතාවය වන්නේ ඒදී අපට පැහැදිලිව පේනවා තඹ දණ්ඩක් පවතින බව. ඒ තරමක් මහත දණ්ඩක්. එම තඹ දණ්ඩේ ස්ථාන දෙකක අප උෂ්ණත්වමාන ලබා සිදුරු කර ගැනීම සඳහා නල දෙකක් භාවිතා කරනවා. ඒවට අපේ රසදිය පුරවන්න පුළුවන්. ඉන්පසු එහි එක් අන්තයක එක කෙළවරක අපට ඉතා පැහැදිලිව පේනවා මේ එක කෙළවරක මෙතන අපට තියෙන හුමාල ජනකය සම්බන්ධ කරන කොටස. ඒතර මෙයාට අප මේ මෙයට සිදු කරන්නේ හුමාලය සම්බන්ධ කරමින් ඒකට අදාළ දණ්ඩේ කෙළවරට අවශ්‍ය උෂ්ණත් සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වය ලබා දෙනවා. සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වය ලබා දෙදී වැඩි කෙළවරේ සිට අඩු කෙළවර දක්වා උෂ්ණත්වයේ දණ්ඩ දිගේ සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. එවිට එම සංක්‍රමණයේ උෂ්ණත්වය අප මේ නල දෙක තුළ අප ලබා දෙනවා ජලය. ඒ ජලය ලබා දීමට අප පාවිච්චි කරන නියත මට්ටම් උපකරණයක්. නියත මට්ටම් උපකරණය මගින් ඒකාකාර ප්‍රවේගයෙන් අපට ජලය ලබා ගන්න පුළුවන්. එම ලබා දෙන සිසිල් ජලය මේ දණ්ඩ තුළ පවතින තාපය ලබා ගනිමින් රත් වීමක් සිද්ධ වෙනවා. එවිට අර සිසිල් ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ කිහිපයක් ඉහළ යනවා. එය අතර උෂ්ණත්වය ලබාගත් තාපය දණ්ඩ දිගේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය එකිනෙකට සංසන්දනය කිරීමෙන් අපි තාපේ දණ්ඩේ k එහෙම නැත්නම් තාප සන්නායකතාවය නිර්ණය කරගන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඔව්. අපිට මෙහි ඇටවුම ඇද දැක්වුවොත් එහෙම රූපයක් විදියට අපිට රූපේ දක්වාගත හැකි තිරේ දිස්සෙන පරිදි රූපය නම් කළ හැකි මෙහි හරස්කඩ සහ මෙහි සඳහන් විශේෂ කරුණු. ඔව් ඇත්තටම ඉතින් රූපේ පැහැදිලිව දොළපතලට පේන උෂ්ණත්වමාන හතරක් තියෙනවා. එකක් දණ්ඩේ දෙපස දණ්ඩේ උෂ්ණත්ව අන්තරය ලබා ගැනීමට පුළුවන් උෂ්ණත්වමාන දෙකක්. ඊළඟ තියෙනවා දණ්ඩ වටා උතලා නලයක්. එම නලේ ලබා දෙන ජලයේ උෂ්ණත්වය මැනීම හා නලෙන් ඉවත් වෙන ජලයේ උෂ්ණත්වය මැනීමට උෂ්ණත්වමාන දෙකක් තියෙනවා. ඒදී අපට ඉතා වැදගත් වෙනවා එම උෂ්ණත්වමාන දෙක අතර පාඨාංකය. එම ජලයේ රත් වූ ප්‍රමාණය අපට ගන්නේ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉන් අනතුරු අපිට යොමු වෙන්න පුළුවන් සන්තෘප්ත වාෂ්ප පීඩන සහ වාෂ්ප පීඩන පිළිබඳව. වාෂ්ප පීඩනය සහ සන්තෘප්ත වාෂ්ප පීඩනය එමෙන්ම අසන්තෘප්ත වාෂ්ප පීඩනය. සන්තෘප්ත වාෂ්ප පීඩනය ලෙස හඳුන්වන්නේ අපි කොහොමද කුමක්ද කියන එක? ඔව් ඇත්තටම පද්ධතියක් අප ලබාගත් විට සම්වෘත පද්ධතියක් ලබාගත් විට එහි වාෂ්ප උපරිම ප්‍රමාණය එයාට දරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දරා නොමැතිනම් එය අප හඳුන්වන්නේ අසන්තෘප්ත වාෂ්ප කියලා. එලෙසම යම් පද්ධතියක දරා ගන්න පුළුවන් උපරිම වාෂ්ප ප්‍රමාණය එම පද්ධතිය තුළ පවතිනවා නම් අපි ඒ හඳුන්වන එම පද්ධතිය වාෂ්ප වලින් සන්තෘප්ත වෙලා කියලා. ඊට අප සන්තෘප්ත වාෂ්ප අසන්තෘප්ත වාෂ්ප ලෙස පරිසරය හා පද්ධති බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඒ විශේෂත්වය තමයි අසන්තෘප්ත වාෂ්ප වලට අපට වායු නියම කෙලින්ම යොදන්න පුළුවන්. ඇත්තටම බොයිල් නියමයේ චාර්ස් නියමයේ චාර්ස්ගේ පළමු නියමයේ චාර්ස්ගේ දෙවෙනි නියමයේ ඒ සියල්ල පීඩන නියමයේ පරිමාණ නියමයේ යොදන්න පුළුවන්. නමුත් සන්තෘප්ත වාෂ්ප වලට වායු නියම යොදන්න බෑ. අප මේ ප්‍රශ්නෙනුත් සාකච්ඡා කරන ලබන්නේ පීඩනය හා උෂ්ණත්වය අතර එහෙම නැත්නම් චාර්ස්ගේ දෙවෙනි නියමයේ පීඩන නියමය. මේ ඇත්තටම සමානුපාතික ලෙස සරලීකාවක් විය යුතුයි. ඊට ඔබට හොඳින් තේරෙනවා රූප සටහන් අප තිරේ දර්ශනය වන පරිදි අප රූප සටහනට යොමුනොත් සන්තෘප්ත වාෂ්ප පීඩනයේ උෂ්ණත්වය සමග සරලීකීය විචලනයක් සිද්ධ වෙනවා. ඒ ඇත්තටම චාර්ල්ස්ගේ දෙවන නියමයට අනුකූලයි. ඒ කියන්නේ වායු නියම පිළිපදිනවා. සන්තෘප්ත වාෂ්පවලදී උෂ්ණත්වය සමග විචලනය අප සාකච්ඡා කළ විට වක්‍රයක් ලැබෙන්නේ නම් වායු නියම පිළිපෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඉතා වැදගත් වෙනවා. ඉන් අනතුරු අපි නැවත යොමු වෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය මේ වාෂ්ප පීඩනත් සමගම සම්බන්ධ වෙන කාරණයක්. ආර්ද්‍රතාවය යන්න ආර්ද්‍රතාවය යන්නෙන් හඳුන්වන්නේ අප වාතයේ තිබෙන
කොපමණ ජලවාෂ්ප ජලවාෂ්ප ප්‍රමාණයක් අඩංගුද යන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය යන්න අදහස් කරන්න ඕනේ. ඇත්තටම ආර්ද්‍රතාවය ලෙස අප ආර්ද්‍රතාවය යන්න සඳහන් කරොත් ඇත්තටම යම් පරිමාවක පවතින ජලවාෂ්පවල ඝනත්වය තමයි අපි හඳුන්වන්නේ ආර්ද්‍රතාවය කියලා. නමුත් ආර්ද්‍රතාවය නොව අප බොහෝ විට සාකච්ඡා කරන ලබන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය යන වචනය. ප්‍රායෝගික වැදගත් වෙනවා. ඉතා ලෙස වැදගත් ලෙස අපට භාවිතා කළ හැක්කේ සාපේක්ෂ ආර්ද්‍රතාවය යන්නයි. ඔව් ඒදී තා වැදගත් වෙනවා මම හිතන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය යන්න. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දැක්වීම සිදුවන්නේ ඇත්තටම යම් පරිසරයක් තුල අඩංගු ජලවාෂ්පවල ස්කන්ධය එම පරිසරය තුල අඩංගු ජලවාෂ්පවල උපරිම ස්කන්ධයේ දරන අනුපාතය ප්‍රතිශතයක් හැටියට ගත්තාම ඒකට තමයි කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. නම් ප්‍රායෝගිකව ඉතා වැදගත් වෙන සූත්‍ර ලෙස සලකන්නේ තුෂාරාංකය භාවිතයෙන් අර්ථ දැක්වීම. තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයේ බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයේ එනම් කාමර උෂ්ණත්වයේදී තමයි කාමර උෂ්ණත්වයේදී කොපමණ වාෂ්ප ප්‍රමාණයක් මේ සංතෘප්ත වීමට ලබා ගත යුතුද යන අනුපාතය මගින්. ඉන් අනතුරුව කාමර උෂ්ණත්වය අප ගැටලුවකට යොමු වී තිබෙනවා. කාමර උෂ්ණත්වය අංශක 30ක් වූ දිනක එම පරිසරයේ තුෂාර අංකය සෙන්ටිග්‍රේඩ් අංශක 25ක් බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. සොයාගන්නා ලදී මෙම පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්න. සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා අගයන් ආදේශ කොට තිබෙනවා. අපට වගුව දැක්වීමේ දොළපතලට වගුවක් දෙනවා. එහෙම නැත්නම් ඊම අගයන් ලබා දෙනවා. එහිදී තා වැදගත් වෙනවා. සෙල්සියස් අංශක 25 දී වගුවේ ඇටියට පීඩනය අපට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෙල්සියස් අංශක 30 උෂ්ණත්වෙත් අපට පීඩනය ලබා ගන්න පුළුවන්. ඒ අතර දත්ත ආදේශයෙන් අපට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 174.64 කියලා ලබා ගන්න පුළුවන්. ලබා ගත හැකි. ඉන්පසු උපදෙමු කැලරි මීටරයක් භාවිතයෙන් තුෂාර අංකයේ සොයන ආකාරයේ කෙටියෙන් විස්තර කරන්න. මේදී ඉතා කුඩා ප්‍රමාණයේ අයිස් කැබැල්ලක් බගින් එකතු කර කැලරි මීටරයේ උපය නොමැති වන මොහොතේ පාට අංකයේ θ1 ලබා ගන්න. ඉන්පසු නැවත θ2 ලබා ගන්න ඉස්මතු වන මොහොතේ උපය. මෙහිදී තුෂාර අංකයේ θ1 එකතු කිරීම θ2 බෙදීම දෙක ලෙස දක්වා තිබෙනවා. මේ තුෂාර තැම්පත් වීම ඇත්තටම අපට නිරීක්ෂණය කරන්න පුළුවන් කඩදාසි ආරෝකලක් මගින් කැලරි මීටරයේ සීරීමෙන් ඉරක් ඇඳෙනවා නම් තුෂාර බිඳිති පවතිනවද නැද්ද කියලා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එයත් වැදගත්. ඔව් එදී මුඛය තැවීමේදී අපට දෝෂයක් සිදු වෙනවා කැලරි මීටරේ මුඛය මගින් පිටු වෙන ජලවාෂ්ප තැම්පත් වෙනවා. එදී වීදුරු තහඩුවක් භාවිතා කිරීම ඉතා වැදගත්. එම දෝෂය මගහරවා ගන්න. අපි ඉන්න අතුරු යොමු වෙනවා තාපගති විද්‍යාවේදී සඳහන් කරන නියම පිළිබඳව. මෙහිදී පළමු නියමය ශූන්‍යාදී නියමය. ඔව් ශූන්‍යාදී නියමය අනුව කිසියම් A නැමැති පද්ධතියක් B නැමැති පද්ධතියක් සමග සමතුලිතව පවතී නම් E නැමැති පද්ධතියක් C නැමැති පද්ධතියක් සමග සමතුලිතව පවතිනවා නම් අර අනික් පද්ධති දෙකක් සමතුලිතයි යන්න තමයි ශූන්‍යාදී නියම ලෙස සඳහන් කරන්නේ. ඒ එච්චර අපට ප්‍රායෝගිකව ගැටළු වලට ලැබෙන්නේ නැහැ. පළමු නියමයේ තමයි ගොඩාක් දුරට ප්‍රායෝගිකව ලැබෙන්නේ. පළමු නියමේදී සඳහන් කරන්නේ කුමක්ද? අතරම පළමු නියමයේදී සඳහන් කරන්නේ ශක්ති සංස්තිතිය බොහෝ විට. එවිට අප කිසියම් සංවෘත පද්ධතියකට ලබා දෙන තාප ශක්තිය dQ නම් එය අභ්‍යන්තර ශක්ති වැඩිවීම ඩෙල්ටා U ආ එය බාහිරට කරන ලද කාර්යයේ ඓක්‍යට සමාන යන්න සඳහන් කරනවා. ඔව්. ඒ ගණිතමය ලෙස සඳහන් කිරීමේ කියව දොළපතලක් තිබිය යුතුයි dQ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W ලෙස. ඔව්. මේක වැදගත් වෙනවා මම හිතන්නේ ඔබත් කියනදි එහෙම වෙන්න ඕන ධන ඍණ භාවය තාප අවශෝෂකණං තාප දායකණං ධනද ඍණද ඒ වගේම පද්ධතියෙන් පරිසරය මතද කාර්ය කරලා තියෙන්නේ පරිසරයෙන් පද්ධතිය මතද ඒ විතර ධන ඍණ භාවය අපේ රූපේ හොඳින් දක්වා තිබෙනවා. එය නිවැරදිව ඔබ මේ ප්‍රායෝගික සහ ගැටලුවල භාවිතා කිරීමේදී යෙදිය යුතුයි. ඉන් අනතුරු අපි ප්‍රශ්නයක් යොමු කොට තිබෙනවා. එක්තරා ක්‍රියාවලියක ජූල් 600ක තාප ප්‍රමාණයක් පද්ධතියකට ලබා දෙන අතර ජූල් 200ක කාර්ය ප්‍රමාණයක් පද්ධතිය මගින් මත සිදු කරයි. මේ හේතුවෙන් වැඩි වෙන අභ්‍යන්තර ශක්තිය කුමක්ද?
මෙහිදී යොමු කොට තිබෙනවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W ඇත්තෙන්ම ශක්තිය ලබා දුන්නොතින් මෙවැනි තාප පද්ධතියකට තාපය උරාගෙන එහි අභ්‍යන්තර ශක්ති වැඩිවීම සහ කාර්යයක් කිරීම සිද්ධ කරනවා. අභ්‍යන්තර ශක්තිය වැඩිවීම 800යි ජූල් ලෙස සඳහන් කොට තිබෙනවා. ඉන් අනතුරුව PV වක්‍ර ගැන සඳහන් කළ හැකි. PV වක්‍ර ගැන සඳහන් කළා. පීඩනය පරිමාව විචලන වක්‍රය. ඉතින් අපට මෙහෙම ප්‍රශ්නේ ඉතා වැදගත් වෙනවා. ප්‍රශ්නේ දැක්වෙනවා දුලපතාලට ප්‍රස්ථාරයක PV වක්‍රයක් ලබා දුන් පසු එහි කාර්ය කරන ලද කාර්ය ප්‍රමාණය සොයන්න. ඇත්තටම ඒදී ඉතා වැදගත් වෙනවා චක්‍රීය ක්‍රියාවලියක් ලෙස සඳහන් කළොත් ඉතා වැදගත් වෙනවා. ඒදී ඩෙල්ටා U බිඳුව වෙනවා අභ්‍යන්තර ශක්ති වැඩිවීම. එවිට වක්‍රයේ මුළු වර්ගඵලයෙන් එනම් ත්‍රිකෝණීය වර්ගඵලය කරන ලද කාර්ය ප්‍රමාණයට සමාන වෙනවා. ඒතර ත්‍රිකෝණීය වර්ගඵලය අපට පහසුවෙන් හොයා ගන්න පුළුවන්. වර්ගඵලය අපට පහසුවෙන් හොයා ගන්න පුළුවන් කාර්ය සමානයි ත්‍රිකෝණීය වර්ගඵලය. ඒතර කාර්ය සමානයි භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ඒතර ආධාරක පාදයේ අපට ලැබෙනවා ලම්බ උසත් ලැබෙනවා. ඊයනුව වර්ග අපට කාර්ය වෙනවා 9 වැඩි කිරීම 10^5 ලෙස. 10^5 ජූල් ලෙස ලැබෙනවා. ඔබ මතක තබාගත යුතුයි වර්ගඵලයේ මගින් කාර්ය සොයාගත හැකි බව. ඉන් අනතුරුව ඒකාකාර හරස්කඩක් සහිත එක් කෙළවරක් සම්වෘත වීදුරු නලයක 12.5 සෙන්ටිමීටර රසදිය කඳක් මගින් වායු කඳක් සිර කර ඇත. එහි නලය තිරස්ව පවතින විට වායු කඳේ දිග සොයන්න. මෙහිද රූපය සඳහන් කර තිබෙනවා. චාර්ල්ස් නියමයේ බොයිල් නියමයේ ඉන්නේ මේවා නම් කිමිස්ට්‍රි වල බොහෝ දුරට සාකච්ඡා වෙන බොහොම සුළු ගැටලු ඒවා දොළපතලට පුළුවන් විය යුතුයි. ඔව්. ඉන් අනතුරුව අපි සමීකරණ යෙදීමෙන් P1V1 සමානයි P2V2 බොයිල් නියමයේ යෙදීමෙන් ඔබට ලබාගත හැකි දිග 34.93 සෙන්ටිමීටර ලෙස. එමෙන්ම ඊළඟ ප්‍රශ්නයේදී වායුගෝල එකක පීඩනය සහ පීඩනය ඇති සෙන්ටිග්‍රේඩ් අංශක 27 උෂ්ණත්වයේ පවතින පරිමාව ඝන සෙන්ටිමීටර 300ක් වූ පරිපූර්ණ වායුවක් වායුගෝල පහක පීඩනයක් දක්වා සම්පීඩනය කර සෙන්ටිග්‍රේඩ් අංශක 127 උෂ්ණත්වයක් දක්වා නියත පීඩනයකටත් කරයි. මෙම වායුවේ නව පරිමාව සොයන්න කියදී එවිට අපට සංයුක්ත වායු සමීකරණය දන් පුළුවන් P1 V1 T1 සමානයි P2 V2 T2. ඉදී ඉතා වැදගත් වෙන උෂ්ණත්වයේ නිරපේක්ෂ උෂ්ණත්වයෙන් ආදේශ කිරීම. ඉදී ඉතාමත් පැහැදිලිව අපට ලැබෙනවා නොදන්නා රාශිය V2 අවසාන පරිමාව. එය P1 V1 T1 ආදේශයෙන් අපට පැහැදිලිව V2 සමානයි 80යි ඝන සෙන්ටිමීටර කියලා ලබා ගන්න පුළුවන්. මේවා ඇත්තටම සරල સિદ્ધාන්ත. මේවා දැනගත යුතුයි. නමුත් බහුකරණ වලදී අවශ්‍ය වෙනවා. ඔව්. අද දින අප සාකච්ඡා කරේ තාපයේ සංසිද්ධීන් පිළිබඳව සහ එහිදී පැනනගෙන ගැටලු පිළිබඳවයි. මෙහිදී ඔබ කතා කරපු ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන්න. නැවත ඔබ අප මෙම වැඩසටහනින් මුණ ගැසෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර පිළිබඳව කතා කිරීමටයි. අද දිනට වැඩසටහන අවසන්. අයිබෝවන් සුබ දවසක්.